විශේෂයෙන්ම එළවලු පළතුරවල පසුවස්සුණු නාස්තිය ගොඩාක් ඉහළ තත්ත්වයක පවතිනවා 30%ක් අතුලයක් වගේ. ඒකෙදී අපි අඩු ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග මීනට ආරම්භ තියෙනවා. විශේෂයෙන්ම ඇසුරුම් හඳුන්වා දීම සහ තාක්ෂණ හඳුන්වා දීම. මේෙහිදී පළතුරවල හානිය ගොඩක් පළතුරු අපි පාරිභෝගිකයන් හඳුනා ගැනීම සඳහා තමයි මේ එක එක ප්‍රදේශය අනුව මේවා කරන්නේ. අතර මේක අනුරාධපුරයේ පටන් ගත්ත මේ වෙනුවට ලංකාව පුරාම ඒ භෝග වගා කරන ප්‍රදේශවල මේ වෙනුවට මෙම ඒකක 235 අපි ස්ථාපිත කරලා බලලා තියෙනවා. මේ තුලින් අපි පාරිභෝගිකයාට හොඳ ගුණාත්මක සෞඛ්‍ය ආරක්ෂක පළතුරක් ලබා දෙනවා වගේම මේ ව්‍යාපාරයේ නියලින සිටින සියලුම පාර්ශ්වකරයන්ට වැඩි ලාභයක් ලබා දීම සඳහා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබනවා. මෙවැනි ව්‍යාපෘතියක් හඳුන්වා දීම තමන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් බවයි ගොවින් පවසන්නේ. ඒ සම්බන්ධයෙන් රජයට තම කෘතඥතාව පළ කරන බවද ගොවින් මෙහිදී කියා සිටියා. රාජ්‍යමය අපි ලොකු අනුග්‍රහයක් දක්වලා තියෙනවා. ඉතින් විදේශීය පළතුරු එක්ක තරම් කරන්න පුළුවන් ඒ වගේම ගුණාත්මක ඉහළ පළතුරක් හැට අපි මේ පළතුරු හඳුන්වනවා. එම ආයතනය මගින් අපිට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම කෘෂිකාර අමාත්‍යාංශය මගින් අපිට ලොකු සහයෝගයක් දෙනවා. මේ ආර්ථිකයෙන් වශයෙන් ඉහළ ප්‍රතිලාභ ලැබෙන පළතුරක් හැට අපි මේ පළතුරු හඳුන්වනවා. අපිව නියමාකාරව දිරිමත් කරලා අපිට පූර්ණ අනුග්‍රහයක් දැක්වුවා. ඉතා සාර්ථකව අපි දැන් වෙළඳපොළට ලංකා පුරා වගේ අපි බෙදා හරිනවා. වෙනදා අපි කරපු විදිහෙන් ඇත්තටම ඒකෙන් සෞඛ්‍යාශිතකමක් තිබුණේ නැහැ. නමුත් පසු සම්වන දාර්ශන ආයතනයෙන් අපිව හඳුන්වාගෙන අපේ ගෙවල් වලට ඇවිල්ලා එයාලගේ ක්‍රමවේදෙන් අපිට ඉදවන්න සැලැස්සුවා. ඇත්තට මේ ක්‍රමේ සාර්ථකයි. මේ කරපු වැඩසටහන ඉතාමත් අගය කරනවා දැනට පවතින රජයට. මොකද මේ මෙවැනි දෙයක් අපිට ලබා දුන්නේ මේ රජයෙන් පමණයි. සාමාන්‍ය 160කට වැඩි ප්‍රමාණයක මුදලක් ප්‍රයෝජනය සඳහා අපිට දීලා තියෙනවා. ඒකෙන් අපි මහඟු ප්‍රතිඵලයක් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සිටින සියලුම දෙනාට මේක ප්‍රතිඵල විඳීමට භුක්ති විඳීමට අපි සලස්සලා තියෙනවා.